나 보나 엄마 매일 다 밤이니는 사마디에 따라 알아가면 자에게는 디나 밤잉 ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් පැවති ජනරැලි මාලාවේ තවත් ජනහමුවක් වැලිමඩ නගරයේදී පැවැත්තුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. දැන් මාලිම අවදිනන්ද යනවලු. දැන් මිනිසුන් අබා ගන්නනවා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ගනුදෙනුව අද එළි දැකලා ඉවරයි. මාධ්‍ය වේදිකාවක් මට කිව්වා. වැල්ලවායත් AVP එකට බරයි නේද කියලා ඇහුවා. මම කිව්වා මම ඕනෙම ඔට්ටුවක් අල්ලන්න ලෑස්ති. වැල්ලවාය දිනන්නේ සමගි ජනබල වේගය සජිත් ප්‍රේමදාස මහත්තයා නායකදෙන ඒ ජයග්‍රහණය කරනවා. දැන් මෙතන අහනවා තවසත් කට්ටියක් ඇහුවා මගෙන් බදුල්ල කොහොමද කියලා. මම දැන් කියනවා ඒ කට්ටියට මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් බදුල්ල බලන්න කියලා. මේ පාරේ එන්න මට විනාඩි 15කට වැඩිය ගියා. ඒ තරම් ජන ගංගාවක් අද ඇදීගෙන එනවා. දැන් මිනිස්සු රවට්ටන්න බෑ සහෝදරවරුනි. උඩ වරද්දක් වුණා අවුරුදු 4කට ඉස්සෙල්ලා. කළපුරුද්දත්, පළපුරුද්දත්, දැකපුරුද්දත් නැති නායකෙක්ව මේ රටේ ජනාධිපති කෙරුවා. මේ රටේ 70%ක් ගොඩ ජනතාවට පණිවිඩයක් කියන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වන ගමන් පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙනවා ආදරණීය අම්මේ තාත්තේ. සජිත් ගාව තමයි වැඩකාරයෝ ටික ඉන්නේ. අද අනුර කුමාර පරාජයෙන් වියරු වැටිලා. අද අර වියරු වැටුණු ජනතා විමුක්ති පෙරමුණ අද උත්සාහ කරනවා මේ රට ලේ විලක් බවට පත් කරන්න. දැන් පරාජය පෙනිපෙනී ඉද්දී මේ රට ලේ විලක් බවට පත් කරලා මිනි මරලා හරි බලය ගන්නවයි කියන ජේවීපී එකට අපි කියනවා අපි උඹලට දෙන්නේ නැහැ ඉඩක්. සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ සමස්ත ජනතාව එක්ක අපි සජිත්ව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී 9 වෙනි ජනාධිපතිවරයා බවට පත් කරලා ජනතා විමුක්ති පෙරමුණේ ඒ ලේ පයිපාසිත ඒ මිනි මරු උද්දච්ච කුහක ඒ සිහිනය අපි නැති කරනවා, බොඳ කරනවා, සුණු විසුණු කරනවා කියන එක මතක් කරනවා. ජෙප්ප කුහකයි නේද? හරිනි නෝනලා ඔවා දන්නේ නෑ. හැම එක්කෙනාම කිව්වේ මාලිමා මාලිමා. දැන් ඒ මාලිමා මාලිමා කියපු කට්ටිය ඔක්කොම ටෙලිෆෝන් ටෙලිෆෝන් කියනවා, සජිත් සජිත් කියනවා. තව දවස් 10කින් මුළු රටම සජිත් 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 කියන පටන් ගන්නවයි කියන එකයි මට කියන්න තියෙන්නේ. මම නැවත එතුමත් එක්ක එකතු වුණේ එතුමා පක්ෂ නායක කරන්න නෙමෙයි රටේ ජනාධිපති කරන්නයි කියලා මම ආදරෙන් මතක් කරනවා. මේ දිස්ත්‍රික්ක 25ම ලබන 22වෙනිදාට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ලියවෙනවයි කියන එකයි මට දමුන්නාසයට කියන්න තියෙන්නේ. ඒ මිනිබාරපු සංස්කෘතියට හිමිකම් කියපු විජේවීර ජාතකයාගේ ඊළඟ සෙට් එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් සීනුව පැත්තකින් දාලා මාලිමාව කියලා එකක් අරගෙන මතක තියාගන්න මේ රටේ අවුරුදු 40ට අඩු මිනිසුන්ට තරුණයන්ට මේක තේරුම් නැති වුණාට මෙතන ඉන්න වැඩිහිටියන්ට මේක තේරෙනවා. විශේෂයෙන් අර්ථබල් වගා කරන ගොවියෝ වෙනුවෙන් මම ඔබතුමාගෙන් ගරු නායකතුමනි එක ඉල්ලීමක් කරනවා. මේ ඓතිහාසික වේදිකාවේ මේ ආදරණීය ගොවි ජනතාව සූදානමින් ඉන්නවා ඒ අභියෝගයට නැමත වතාවක් මුහුණ දෙන්න. මේ රටේ ජනතාවට පරිභෝජනය සඳහා අවශ්‍ය සියලු මාර්තාපල් ප්‍රමාණය මේ ගොවි ජනතාව නිෂ්පාදනය කළ දෙයි. ඔබතුමා අද ප්‍රතිඥාවක් දෙන්න අපට එහෙම කරලා දුන්නොත් පිට රටින් අලගෙන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියන එක අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම මේ ආදරණීය ගොවි ජනතාව වෙනුවෙන් මේ රට විනාශ කරන ඒ කාලකණ්ණි පාලනය හදන්න සමහර උගත් වියත් කියන සමාජයේ දඟලනවා. මම එයාලට කියනවා ඔයාලා යුගතුන් හැටියට වියතුන් නැඩියට බුද්ධමුන් හැටියට 2019 ඒ පාප කර්මය නිල්පානය කරලා රටේ අපි නන්නත්තාර කරලා විනාශ කරන්න කටයුතු කරා. ඉසා බුද්ධිමත් ජනතාව හැටියට මතක තියාගන්න රටට වෙනස කරන්නේ සජිත් ප්‍රේමදාස හැර වෙන කවුරුත් නෙවෙයි කියන කාරණය මතක තියාගන්න මිත්‍රෝනි. මම අර්ථපල් ගොවින්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉන්නුම සපයන්න? එනං අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට බීජ ටික ලබා දීලා දැන් කිලෝ 50ක් 37,500යි නේද? අර්ථපල් ගොවියව අපි රැකගන්නවා, අපි ආරක්ෂා කරනවා,
කොයි තරම් අමානුෂීයද මේ ආණ්ඩුව අරියටම අස්වැන්න නෙලනකොට පිටරටින් ගෙන්නනවා. ඒක ඔබට විතරක් නෙවෙයි කරන්නේ. දමුල්ලේ ලූණු ගොවියටත් කරනවා. බඩඉරිඟු ගොවියටත් කරනවා. ඒ නිසා මම ඔබට එකක් කියන්න කැමතියි. අපි ගොවියවත් රකින්නවා. අපි පාරිභෝගිකයවත් රකින්නවා. ඒ වගේම සීතාගාර පහසුකම් අපි ආරම්භ කරන්නට අදහස් කරනවා. කිරි ගොවිය අපි රකින්නවා. ගම්මිරිස් ගොවිය අපි රකින්නවා. හරිතාගාර සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සහන ණය ක්‍රමයකුත් ගොවි ජනතාවට අපි ලබා දෙනවා. ඒ වගේම මල් වගාව ප්‍රචලිත කරන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. මුළු බදුලු දිස්ත්‍රික්කයේම සංවර්ධනය කරන්නට මං කරන පළවෙනිම දේ තමයි බදුලු දිස්ත්‍රික් සංවර්ධන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය. ඒක අපි ආරම්භ කරනවා.